ഹായ്, കോമ് തിങ്ങാലട്ട് හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අලුත් අවුරුද්ද වෙන පළවෙනි බ්ලොග් එක දාන්න හදන්නේ. මට කාලෙකට පස්සේ තමයි බ්ලොග් එකක් ගේන්න උනේ. මොකද මම ටිකක් අසනීපෙන් ඉන්නේ. මගේ වොයිස් එකත් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක මොනවද තියෙන්නේ කියලා බලන්න. අපි දැන් කොහෙද යන්නේ මේ? පැත්න යනවා අපි. එහෙම හිතන් යනවා කොහෙට යයිද දන්නේ නැහැ. බලමු අපි කොහෙද යන්නේ කියලා. පහුගිය දවස්වල ඇත්තටම අපි ෆැමිලි ට්‍රිප් එකක් ගියා දෙනියායි. ඉතින් දෙනියායි ගියපු වෙලාවේ අපි ගියා පැට්නා. චූටි නංගි බබා දොයි. ඉතින් යන ගමන් අපේ චූටි නංගි බබා නන් දොයි. මොකද යන පාර මාර ලස්සනයි, ඒ වගේම පොඩ්ඩක් අමාරුයි යනකොට. ඒක නිසා එයාට ඒක අලුත් අත්දැකීමක්. මම ඔයාලට යන පාරේ එතකොට හැම තැනකම වීඩියෝස් මේ වීඩියෝ එකට ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේ පැත්ත ගියපු අය නම් දන්නවා මේ පැත්ත කොච්චර ලස්සනයිද කියලා. හැබැයි මම ෆස්ට් ටයිම් තමයි පැට්නා ගියේ. මම විතරක් නෙමෙයි, මම හිතන්නේ අපේ ෆැමිලි එකේ ගොඩාක් අය ෆස්ට් ටයිම් තමයි පැට්නා ගිහින් තිබ්බේ. ඉතින් එහෙනම් දීර්ඝ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න අපි මාර ෆන් එකක් මං ගොඩක් වීඩියෝස් මේ බ්ලොග් එකට දාලා තියෙනවා. එහෙනම් බලමු අපි කොහොමද පැටන ගියේ කියලා. ඔයාට මොකද හිතෙන්නේ මේ ට්‍රිප් එක ගැන? ඔව්, යාක් නිදිමත වෙන හේතුව ඔයගොල්ලෝ හිතාගන්න. අපි මේ පැට්න යන්නේ දෙනියා ඇවිල්ලා දෙවෙනි දවසේ. එතකොට යාට නිදිමත වෙන්න හේතුව ඕගලන්ට ගෙස් කරන්න පුළුවන් ළමයි. ගෙස් කරලා කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම අපේ හස්බන්ඩ්ට මෙච්චර නිදිමත ඇයි කියලා. ඔය ඉස්සරහ යන්නෙත් අපේ කට්ටියගේ වාහනය. තව වාහන හතරක් විතර ආවා. ඔක්කොම ෆැමිලිස් හයක් විතර ආවා. ඉතින් ඒගොල්ලන් කලින් ගිහිල්ලා තියෙන මේ පාරවල යන ලේසි නෑ. මේ පාරවල හිමීට යන්න ඕනේ. අනිත් එක අපේ බබාට මං කල්ලුත් කිව්වනේ මේක ටිකක් වෙනස් අත්දැකීමක්. මේ පාරවල්ලට යනකොට සෑහෙන ගැස් එනවා. ඉතින් හිමීට යන්නේ නවත්ත. ඉතින් ඒක නිසා අපේ බබාට ටිකක් වෙනස්. ඉතින් හැබැයි එයත් සෑහෙන්න අපේ මේ ට්‍රිප් එක එන්ජොයි නම් කරා. ඉස්සරහට තියෙනවා එයත් කොහොමද මේ ට්‍රිප් එක එන්ජොයි කරේ කියලා. ඇත්තම කියනවා නම් එයත් පැටනා ගිහිල්ලා වතුරට බැස්සා. ඉතින් ඒ වීඩියෝසුත් මම මේකට දාලා තියෙනවා. එහෙනම් බලාගෙන ඉන්න. අපි ඉතින් මේ අනගමන් වටපිටාව ගැන තමයි වැඩිපුරම සැලකිලිමත් උනේ. මොකද මේ වගේ පැත්තකට ඇවිල්ලා ඇත්තටම දවසක් හිටියත් මාර සනීපයි. අර ඔයාලට ඇතින් පේනවත් දන්නේ සුදු පාට වාහනයක් යනවා. එතකොට ඊට ඉස්සරහ කළු පාට වාහනයක් යනවා. ඒ ඔක්කොම අපේ වාහන. ඒගොල්ලන් ඉතින් හිමි හිමීට කට්ටි ඉස්සර ඉස්සර වෙලා යනවා. කවුරුත්ම මීට කලින් මෙහෙට මේ විදිහට ඇවිල්ලා නැහැ. ඒක නිසා හැමෝටම මේ කලුත් අත්දැකීම. ඉතින් අපි බලමු අපේ කට්ටිය කොහොමද පැටනා ගිහිල්ලා එන්ජොයි කරේ කියලා. ඉතින් මගේ බ්ලොග්ස් වල ඔයගොල්ලන් හැමදාම දකින්න ඔයාලා දන්න කියන අයවනේ. ඔන්න මෙදා පාර මගේ ෆැමිලි එකේ ආව ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ බ්ලොග් එක බලනවා නම්. ඒගොල්ලොත් මම වගේම තමයි. ලොකු වෙනසක් නැහැ. හැමෝටම ට්‍රැක් පොඩි ලොකුයි කියලා නෑ. හැමෝම එහෙම තමයි. බලාගෙන ඉන්න. ඇත්තටම මේ පාර යන්නේ නැතුව පහලින්ම කැබ් සර්විස් එකක් තියෙනවා. ඒ කියන්නේ ෂටර් සර්විසස් තියෙනවා මං හිතන්නේ මේ උඩට එන්න. හැබැයි අපි වාහන කෙලිම උඩටම ගත්තා. එහෙම ඉතින් අර පහත් වාහන තිබ්බ කියලා එහෙම ලොකු ගැටලුවක් උනේ නැහැ. අපේ කට්ටියම උඩට ගියා. අර ඔයගලන්ට පේනවා ඇති ඈතින් වාහන දෙක තුනම යනවා. ඔය වයිට් එක, රෙඩ් එක, බ්ලැක් එක, ඒව ඔක්කොම අපේ ට්‍රිප් එකේ කට්ටියගේ වාහන. ඇවිල්ලා මං හිතන්නේ අපි ඇවිත් තියෙන්නේ නේ අන්තිමටම. ඇවිල්ලා කොහොම හරි අපි ළඟටම ආවා කියලා අපි හිතාගෙන හිටියට අපිට තව යන්න තියෙනවා ළමයි. ඉතින් මේ ආපු කට්ටිය දන්නවා ඉතින් කොච්චර දුර යන්න තියෙනවද කියලා. කොහොම හරි අපේ කට්ටියගේ පොඩි ලෙඩක් තියෙනවා. කවුරුත් ඒ කියන්නේ ඉක්මනට යන්නේ නැහැ. හැමෝටම එක පේලියට එක ළඟ යන්න ඕන වාහන ටික. ඉතින් ඒක නිසා මොකක් හරි වාහනයක් ගන්න අමාරු තැනක් හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අනිත් ඔක්කොම නතර වෙනවා. නතර වෙලා ඒ වාහනේ සෙටල් කරගත්තට පස්සේ තමයි යන්නේ. ආ, එතකොට ඕගලම මම හිතන්නේ මේ දවස්වල සෑහෙන දැකලා තියෙයි මට තියෙන වොෂ්රූම් ප්‍රශ්න ගැන ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් වල කතා වෙනවා. මට විතරක් නෙමෙයි, අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. අපේ මුළු පවුලටම තියෙන ප්‍රශ්නයක්. ඉතින් වොෂ්රූම් ප්‍රශ්නයි, වාහන ප්‍රශ්නයි ඔක්කොම විසඳගෙන තමයි අපි මේ ගමන ගියේ.
ඔන්න ඉතින් අපි දන්නම නේතුව මේ වගේ ලස්සන දැන් ගොඩාක් පහු කරගෙන ඇවිල්ලා තියෙන්නේ පැට්නවලට යන තැනට. ඇත්තටම පැට්නවලට යන තැනට කියලා ආවට තව කිලෝමීටර්ස් 4ක් විතර අපිට පයින් බැහැගෙන බැහැගෙන ඉතාම දුෂ්කර ගමනක් යන්න තියෙනවා ළමයි. බලාගෙන ඉන්න අපි කොහොමද ඒක ගියේ කියලා. අන්න මම ඔයගලට කියවන සෆාරි සර්විස් එකක් තියෙනවා කියලා මේ පාරෙන් ඔය එන්නේ වාහනයක්. ඉතින් මෙන්න මේ වගේ කැලෑවල් ලස්සෙන් හරිම පොඩි පාරවල් වලින් කඳු බැහැ බැහැ කඳු නැග නැග ගල් උඩින් පැන පැන තමයි මේ ගමන යන්න තිබ්බේ. මම හිතන්නේ ගියපොය දන්නවද මෙහෙම යන එක කොච්චර අමාරුද කියලා. ඉතින් ඇත්තටම හස්බන්ඩ්ව අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන ඉස්සරහ ඔළුවේ රෙද්දක් දාගෙන යන්නේ යා බබාවත් අරගෙන. එයා තනියමම යනකොට තනියමම බබාව අරන් ගියා. කවුරුත් එයාගේ ගතින් බබාව ගත්තේ නැහැ. එයා තනියමම බබාව අරන් ගියා. කිසිම අමාරුකමක් මුකුත් බලන්නේ නැතුව එයා තනියමම අරන් ගියා. ඒ කියන්නේ අපි තනි තනියෙන් ගිහිල්ලත් අපිට මාර අමාරුයි. ඉතින් හිතන්නකෝ ඒ ගමන තනිකර මියා කඳු බැහැ බැහැ කඳු නැග නැග පල්ලම් වල ගල් අස්සෙන් බබාව අරන් යන එක මාර අමාරුයි. ඉතින් එයා මං ආවද නැද්ද කියලා බැලුවේ නැතත් බබාව අරන් පරිස්සමට ගියානේ ඒ ඇති. ඉතින් thank you husband. යන එනක කොච්චර අමාරුණත් වටපිටාව නම් මාරම ලස්සනයි මාරම කාම්. එතකොට එදා දවසේ පොඩක් සෙනගි හිටියට ගොඩාක් හිටියේ නැහැ. ඉතින් ඒක නිසා අපි නිදහසේ හරියට එන්ජොයි කරා. ඉතින් ඉස්සරහට තියෙන අපි කොහොමද පැට්නවල අර ඔගලන් දන්නවනේ ගාලේ ලිස්සල යන්නේ කොහොමද කියලා. ලිස්සල ගිහ වීඩියෝසුත් තියෙනවා බලාගෙන ඉන්න. ඔන්න ඉතින් අපේ නංගි ඉන්නවා. එතකොට පුංචි ඉන්නවා. පුංචිව කට්ටිය දන්නවා ඇති රේස්ටේ ඩ්‍රාම එක බැලුවා නම්. ඒ වගේම ලොකු අම්මලා නැන්දලා මාමලා බාප්පලා අපේ ඔක්කොම ටික ඉන්නවා. කොහේ ගියත් කණ එක නම් මුලින්ම කරනවා. හොඳට කාලා ඔන්න පිටිපස්සේ මගේ හස්බන්ඩ්ත් ඉන්නවා. මං කලින් කිව්ව ෆැමිලිස් 6ක් කියලානේ. 6ක් නෙමෙයි ෆැමිලිස් 8ක් විතර හිටියා අපේ ඔක්කොම. ඉතින් අපි දැන් මේ ඇවිල්ලා පොඩ වාඩි වෙලා මොනවා හරි කාලා මහන්සිය නිවල තමයි අන්න අර පේන තැනට ගිහිල්ලා නාන්න හදන්නේ. ඉතින් අපේ කට්ටියට කාලා බීලා මහන්සි නිවලා වටපිට බලලා ඔක්කොම කරලා නාන්නම ගොඩ වෙලාවක් ගියා. ඔන්න ඊළඟට උගලන්ගේ යාළුවෙක් ඉන්නව නනා. තදා! අපි විතරක් නෙමෙයි අපි චූටි පැටියත් ඔන්න වතුරට බැස්සා. එයා හරියාසේ වතුර. පැටන ගියාම ඉතින් තියෙන නානවට වඩා මෙන්න මේ ගල දිගේ ලිස්සලන එකනේ. ඔන්න දැන් අපි ඔක්කොම ඔය ලෑස්ති වෙන්නේ එකට ලිස්සල යන්න. බලාගෙන ඉන්නකො අපි කොහොමද ලිස්සුවේ කියලා. ඇත්තම කියනවා නම් එහෙම ගොඩාක් ලිස්සුවෙත් නෑ. හැබැයි ඉතින් ඒකේ 아무තු ආතල් එකකුත් තියෙනවා. දැක්කනේ මම තමයි ලස්සනටම ඩිස්සලාවේ. ඇත්තම කියනවා නම් එතන අර අපි ඇඳන් ගියපු ඇඳුම් පොඩ්ඩක් රෆ් නිසා සමහර අයගේ සිල්ක් වැඩි නිසා ඒ ඇඳුම් ඩැමේජ් වුණා. මගේ ඇඳුම නම් ටිකක් රෆ්. මං ඇඳන් ගියපු ෂෝට් එක ටිකක් රෆ් නිසා අර ලිස්සනව අඩුයි. හැබැයි එතන හොඳටම ලිස්සන ඇවිදගෙන යනකොට නම් මාරු විදිහට ලිස්සනවා. කීප පාරක්ම අපි කට්ටිය ලිස්සන්නත් ගියා. හැබැයි ෂේප් එකේ ආවා. ඔන්න ඔයාලා දන්න තව එකෙක් ලිස්සල එනවා අපේ නංගි. හරිම බයෙන් තමයි උඩට ගත්තේ දැක්කනේ ආපු විදිය. මටම හිනා එක දකිද්දි. ඊට පස්සේ ඉතින් ඔන්න ඔක්කොම වැඩටි කිවර කරලා අපි මං හිතන්නේ 10-12 පාරක් විතර ওই ගලේ ලිසුවා. ඒ අතලික අපි උඩරිම ගත්තා. ඉතින් නානවට වඩා ඒක තමයි කරේ. ඔක්කොම කරලා දැන් මේ අපේ කට්ටිය ගොඩට එන ගමන් ඉන්නේ ආපහු යන්න. ඉතින් අන්න ඔහම තමයි පැටනවල අතලික අපි ගත්තේ. ඔන්න ඉතින් ගියපු අය ඉන්නව නම් යාළට ඉතින් අමුතුවෙන් මේක ගැන කියන්න ඕනේ. හැබැයි ගියපු නැති අය ඉන්නව නම් ඔයාලා යනවා නම් ගොඩක් පරිස්සම් වෙන්න. යනකොට කූඩල්ලන්ට එහෙම ලෑස්ති වෙලා යන්න. මොකද කූඩල්ලෝ ඉන්නවා හරියට ඒ යන රූට් එකේ. ඒ වගේම මෙතෙන්ට යනකොටත් ගිහිල්ලා ඔය ගලේ ඇවිදිනකොට සෑහෙන පරිස්සම් වෙන්න. මොකද හොඳටම ලිස්සනවා. සීටුවේ නැතත් කට්ටිය කාවා. දැන් අම්මා හරිනේ අමාරු.
ඔබගේ ප්‍රතිචාර කොහොමද? පොලිස් නාඩ වාසිය වැඩි කරු. ඒ කියන්නේ අන්තිම එක තමයි ඉස්සලා ආවේ. පොලිස් නාඩ වාසිය එහෙම වැඩි නැවතු. උදේ නේද? වීඩියෝ කරන්න කිව්ව කෙනා නැහැ. පුංචි පොඩි ටටා පාරක් දෙන්න. හරි නෑ මාරුව. එයාවේ අපේ අම්මයි පුංචි. ඔන්න ඉතින් දැන් අපි ආපස්සට යන ගමන් තමයි ඉන්නේ. ඇත්තම කියනවා නම් හරිනේ අමාරුව කියලා මට කියුනේ පොඩක් පස්ස රිදෙන්න අරන් තිබුණේ ඒ වෙලාවේ. අර ගල දිගේ ලිස්සනම. දැක්කනේ යනකොටයි එනකොටයි කියලා නෑ මහන්සි කියලා නෑ අපි අපේ අතල්ලි කරගන්න ගමන් තමයි ආවේ. ඉතින් ඔය මට විතරක් ට්‍රැක් කියලා හිතාගෙන ඉන්න කට්ටිය ඔන්න අද ඉඳලා දැනගන්න අපේ මුළු පවුලටම ට්‍රැක්. කොහොම කොමාරි උඩට ඇවිල්ලා වුණ දැන් අපි ආයෙත් හොටෙල් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් එහෙනම් ඔන්න අදට මේ බ්ලොග් එක ඉවරයි. වෙනද වගේ නිතරම මට බ්ලොග්ස් දාන්න බැරි වුණත් මම ඔයාලා වෙනුවෙන් අනිවාර්යයෙන්ම ආයෙත් ඉක්මනටම බ්ලොග් එකක් අරගෙන එන්නම්. ඉතින් හැමදාම කියනා වගේ thank you so much මට කමෙන්ට් කරනවට මගේ වීඩියෝස් බලනවට එනවාට ගිහින් එන්නම් bye.